ජනතා විමුක්ති පෙරමුණේ මත නැහැ කියලා කියනවාද? NPP කියලා ලේබල් යාලව ගත්තට ඒගොල්ලොත් මතවාද ගොඩක් ප්‍රකාශ කරනවා. ඒගොල්ලෝ විවෘත ආර්ථිකය ගැන, ප්‍රතිපත්ති ගැන නොඑක් දේවල් කියන දලාල්කාන්ත කියන කතාව නෙවෙයි අනුර දිසානායක කියන්නේ. ඉතින් ඒවා සාමාන්‍ය දේවල්. දේශපාලනයේදී ඔවැනි තත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒක සමග ජන බලවේගෙත් තිබෙනවා. කවුරු එකතු වුණත් නැතත් මේ රටේ මහජනතාව සිටින්නේ සමග ජන බලවේගයේ සමග. පාර්ලිමේන්තු ඡන්දයෙන් අපි ගන්න ඕන 3-2. එහෙම නැත්නම් මේ අපි යන වැඩේ වෙනස් කරන්න බෑ. මේ ඕන දේ කරන්න බෑ. ඒකට වැඩ කරන්න ඕනේ. ඉතින් නිකන් වෙන්නේ නැහැ. හතුරුත් වැඩනේ. ඔයගොල්ලෝ මෙහෙම මාලිමාවට තව වැඩියෙන් ඡන්ද හදන්න මොකද්ද වෙන්න පුළුවන් ඊට කලින් තින්. දැන් දෙන්නේ හාල් කිලෝ 20නම් 40ක් විතරක් හම්බෙන්න ඉඩ තියෙනවා. ඒකත් නරක නෑ. බලාගෙන යනකොට මාලිමාව දිනවන්න ගමේම කට්ටිය වැඩ කියලා දැනනකොට හාල් කිලෝ 20 වෙනකොට එනවා 40ක්. ඒකත් ගන්නවා අරගෙන මාලිමාවට ගහලා ඊට පස්සේ රටත් හදා ගන්නවා. ඕනවට කලින් මුදුනට ගියාම වැටෙන්න තියෙන පල්ලෙහාට ජනතා යුක්ති පෙරමුණට උතුරු බලයක් තියෙනවා. ජනතා යුක්ති පෙරමුණ නැගෙනහිර බලයක් තියෙනවා. ජනතා යුක්ති පෙරමුණට මැද කඳුකරේ බලයක් තියෙනවා. ජනතා යුක්ති පෙරමුණට සීමිත භූමියේ සීමිත ප්‍රදේශයක සීමිත බලයක් තියෙනවා. ඔය 3% උපරිම 10%ක් වෙලා ඇත. ප්‍රතිඵල අහම් බලන්නකෝ. ඔය කයිවාරු වලින් ඡන්ද දිනන්නේ නැහැ. මෙරටේ දූෂිත දේශපාලනය සහ දූෂිත දේශපාලකයන් ආරක්ෂා කිරීමට ප්‍රධාන වශයෙන් මහන්සි වෙච්ච පිරිස JUP. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල බිහිවෙච්ච දේශපාලනය කරපු හැම කෙනාටම පහසුවෙන් දේශපාලනය කරන්න පුළුවන් ප්‍රතිපත්ති තියෙන තැන සමග ජන බලවේගයයි කියන එක මම ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරනවා. අපිට ඒ වගේම රටේ සමස්ත ජනතාවට තමන්ගේ බලාපොරොත්තු ඉටුවන ආකාරයේ වැඩපිළිවෙලක් මතවාදයක් ප්‍රතිපත්ති තියෙන තැන සමග ජන බලවේගය. ජනාධිපති කෙනෙක් බිහිවිලා 169කින් රට විනාශ වෙච්ච එකම රට ලංකාව. මම දේශපාලනේ නොකරන සමහරට දෙනවා. අපි ඔක්කොමලා මේ රැවටුනේ ඇයි? මේකේ තේරුම තමයි පළපුරුද්දක් නැති මිනිහෙකුට රටක් කරන්න බෑ. රටක් නෙවෙයි කොයි දේ කරන්නත් බෑ. දැන් ඉස්සර වගේ රටක් නෙමෙයි තියෙන්නේ. ටිකක් අමාරු වැඩිදි රටක් තියෙන්නේ. මේ රට ගෙන යන්න නම් පළපුරුද්දක් තියෙනවා. දැන් අනුර කුමාර දිසානායක මහත්තයා කියනවා එයාට පළපුරුද්දකුත් නෑ. එයා එකපාරක් ඇමති කෙනෙක් වුණානේ. මේ රටේ කෘෂිකර්ම ඇමති වුණා. හැබැයි කෘෂිකර්මයේ දිනු කරනවා කියලා ඇමතිකම අවුරුදු 5 කරගන්න බැරුව ගියා. මග දාලා යන්න ගියා. සජිත් ප්‍රේමදාස මහත්තයා මං කියන්නේ රට තනියම හදන්න පුළුවන්. මේ කණ්ඩායම එකතු වුණොත් අපිට රට හදන්න පුළුවන්. නැවත වතාවක් අපිට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් කාලයක් අපිට ලැබෙයිද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තිබුණා. වාසනාවකට පහු ගිය අවුරුදු දෙක තුල අපිට ඒ කඩා වැටිච්ච ආර්ථිකය නැවත වතාවක් සවිමත් කරගන්න රනිල් වික්‍රමසිංහ මහත්මයා නිසා අපිට හැකියාව ලැබුණා. ඒ නිසා අපිට තියෙනවා මේ වෙලාවේ හොඳ සිහිබුද්ධියෙන් කටයුතු කරන්න. අපිට බෑ අපේ මහත්තුරු ආයි පොලිමට යවන්න. අපිට බෑ අපේ පුතාව පොලිමට යවලා හෙල්මට් එකෙන් ගහලා මරන්න ඉඩ දෙන්න. අද මේව කවුරුවත් කතා කරන්නේ නැහැ. කවුරු හරි ගමට ඇවිල්ලා කියනවා මේ හුරු ටික පන්නමු අපි. අපිට දෙන්න අවස්ථාවක් කියනවා. අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේක. අවුරුදු 5කින් ජනාධිපතිවරයෙක් කරන වැඩේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අවුරුදු 2කින් කරලා පෙන්නලා තියෙනවා.